අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයත් සමග මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත ඊයේ දිනට පමණ කොරෝනා ආසාදිතින් 62ක් මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1620 දක්වා ඉහළට අද මුළු දිවයිනටම ඇඳිරි නීතිය සොයිසාපුර වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට අභාවප්‍රාප්ත අමාත්‍ය තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පසුරුවේ ප්‍රථමයෙන්ම අවධානය යොමු කරමු දේශීය පුවත් වෙත ඊයේ රාත්‍රී 10ට පැනබු ඇඳිරි නීතිය අද දිනේ පුරා ක්‍රියාත්මක වන අතර එය හෙට අලුයම 4ට අවසන් වන බවයි ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පසුගියදා ජනාධිපති මාධ්‍යංශය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අද දින රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව ප්‍රකාශ කරනු ලැබුවා. ඒ අනුව ඊයේ රාත්‍රී 10 සිට හෙට අලුයම 4 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි මේවන විට ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතිනවා. හෙට අලුයම 4න් පසු එළඹෙන ජුනි මාස 3වනදා දක්වා කාලය තුල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ පෙර පරිදි රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා කාලය තුල පමණයි. මේ අතර ජුනි මාස 4 වන බ්‍රහස්පතින්දා දින සිට ජුනි මාස 5 වන පොසොන් පොහො දින මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. එලෙස පැන වූ ඇඳිරි නීතිය ජුනි මාස 6 වනදා අලුයම 4ට අවසන් වන අතර ඉන් අනතුරුව එළඹෙන දිනයන්හිදී ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ පෙර පරිදි රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා කාලය තුල පමණයි. මේ අතර අද දින ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ පසු ඇතැම් නගර පාලු ස්වභාවයක් ගෙන තිබුණේ මේ අයුරින් මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන් 62 දෙනෙකු ඊයේ දින වාර්තා වුණා. ඒ අනුව වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 1620 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. कोविड-19 वायरस से आसादने उरोगीन हैट देदने को ये दिने वार्तावीमान समग मेरेटिन वार्तावन समस्त आसादितिन संख्यावस ठान उये एक दास हाई से विस्साकले साई। एलस ये दिन वार्ता ओ आसादितिन अतुरें विसी पस्तेन को नाविकामुदा सामाजिकें। इतिरी आसादितें मालदेवेन कुवेठा कटार राज्य सिट मेरेट पेमिन निरोधान मध्यस्थाने अन्ही रेंदी सिट पोत्कलें। මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූ සමස්ත නාවික හමුදා සමාජිකින් සංඛ්‍යාව 750. ඒ අතුරින් 388 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන නාවික හමුදා සමාජිකින් සංඛ්‍යාව 362. වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් 781 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛද්‍ය අධීක්ෂණ යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 829ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. මෙතර විදේශයන්හි සිට මෙරටට පැමිණි පිරිස් නිරෝධායන ක්‍රියාවලියට ලක් කළ යුද හමුදා නිලධාරියෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව පසුගියදා තහවුරු වුණා. අදාළ යුද හමුදා නිලධාරියා හොරණ කඳන ප්‍රදේශයේ පදිංචි පුද්ගලෙක්. ඒ අනුව ඔහු පසුගිය 26 වනදා හොරණ ප්‍රදේශයේ වෙළඳසැල් කිහිපයකට ගොස් තිබීම හේතුවෙන් එහි සේවය කරන පුද්ගලින් 30 දෙනෙකු ඇතුළු පිරිසක් ස්වයං නිරෝධායනට යොමු කිරීමටයි සෞඛ්‍ය බලධාරීන් ඊයේ දින කටයුතු කළේ. මේ අතර COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් පසුගියදා වසහ දෙමුණු මහියංගර නගරයේ සතිපොළ ඊයේ දින යලි විවෘත කෙරුණා. කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සෞඛ්‍ය උපදෙස් පිළිනොපැති වෙළඳ මහතුන් 6 දෙනෙකු හට ඊයේ දින නඩු පැවරීමටයි සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත්තේ. මාස් දාන්න කියලා කියලා නැද්ද ඔයාලා? ඇයි ගලවන් ඉන්නේ? නෑ මාත් දාගෙන ඉන්නේ. දාගෙන ඉන්නේ? මාත් කරනවා නේ කියලා ආවේ ඉන්නේ.
මේක මේ කෙල ගහන්න මම පොඩ්ඩක් ඇරියා ඊපස්සේ තමයි මම ගහනකොට මෙතන මේතන බිස්නස් එක කරනවා නම් ඔයා බුලත් කාලා කට හොදගෙන මාස් එක දාගෙන ආපහු මෙතන ඇවිල්ලා වැඩ කරන්න ඕන පවතින වසංගත තත්ත්වයේ හමුවේ දිවයින්ට පැමිණීමට නොහැකිව ලන්ඩනයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 3 දෙනෙකු ඊයේ රාත්‍රියේදී දිවයින්ට පැමිණියා ඒ UL 504 දරන ගුවන් යානයෙන්. ඉටුකම සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ කාර්යභාරය හා වර්තමානයේ COVID-19 මර්ධන වැඩපිළිවෙල පිළිබඳ අද විශේෂ සාකච්ඡාවක් පැවැත්ුණා. තවත් සමාජ සත්කාරයකට උරදමින් සියත රූපවාහිනියද මෙම විශේෂ වැඩසටහන උදැසන 10 සිට 12 දක්වා සජීව ලෙස විකාශය කරනු ලැබුවා. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ ගත්තහම සුවවි නිවෙස් බලා යෑමේ වේගය ලංකාවේ වේගවත්. ඉතින් ඒක හේතුවක් වෙනවා අපිට අපේ ධාරිතාවය පාලනය කර ගැනීමට. සුව වෙලා ගෙදර යන්න කල්ගත වෙනවා නම් ධාරිතාවය පාලනය කර ගැනීම ඊට වැඩිය අපහසු වෙනවා. දැන් අද වෙනකොට 1620ක් තමයි ආසාදිතයන් වශයෙන් සමස්ත සංඛ්‍යාව. මේ 1620න් තමයි 781ක් පිට වෙලා ගිහිල්ලා තියෙන්නේ. අපේ යුතුකම සහ වගකීම තමයි රජයක් විදියට සෑම පුද්ගලයෙකුටම ආපහු මව් රටට එන්න අවස්ථාව ලබා දීම. නමුත් එහෙම අවස්ථාව ලබා දෙනවා කියලා රටේ දැනට ඉන්න මහජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂාව අපි මායින් කරන්නේ නැතුව ඒ හැමෝටම එකපාර එන්න දුන්නා නම් මේක නවත්ත ගන්න බැරි වෙන විදිහට පැතිරිලා යනවා. හොඳම උදාහරණය තමයි කුවේට් රටෙන් ප්ලේන් ලෝඩ් දෙකක් ආවා. ඒකෙන් දැන් 100 ගානකට මේ රෝගය වැළඳිලා තියෙන්නේ. ඉතින් අපි ඔය විදිහට හැමතැනින්ම ගෙන්නලා යවුවනම් එහෙම ගෙවල් වලට මේ රෝගය පාලනය කරන්න බැරි තත්ත්වයට එනවා. ජනාධිපති කාර්යාලයෙන් ආරම්භ කරා මේ COVID-19 සමාජ ආරක්ෂණ අරමුදල මේ හැම දිනම ලබා දෙන මුදල් හරියට පරිහරණය කළ යුතුයි. මේ මේ කොවිඩ් කමිටුව අපි දැන් කියන්නේ ඉටුකම කමිටුව කියලා මේකේ ඉන්නේ රාමත්ම බගකීමෙන් වැඩ කටයුතු කරන කණ්ඩායමක් කියලා මට කියන්න පුළුවන්. මම කියන්නේ මේ සෞඛ්‍ය කාර්යාංශය, ආරක්ෂක කාර්යාංශය සහ පරිපාලන කාර්යාංශ මේවා එහෙම මේක අල්ලගෙන නොහිටියා නම් 10 දෙනා කියන සුළුතරෙන් අප නතර වෙන්නේ නැහැ. මේ සුළු කාලයක් තුල ලෝකයේම ව්‍යසනයට ලක්වෙච්ච මේ අනතුරෙන් ලංකාව බේරගන්නට උත්සාහ කරමින් සිටින තවදුරටත් ඒ වෙනුවෙන් කැපවී සිටින සමස්ත කාර්ය මණ්ඩලයටම මගේ ජාතික ගෞරවය පිරිනමන්න මේ මොහොත මම පාවිච්චි කරනවා. අභව ප්‍රාප්ත අවත් ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පසුරුවේ සිදු කිරීමට නියමිතව තිබෙනවා. අභව ප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරෙන්නේ රාජ්‍ය අනුග්‍රහය සහිතව හැටන් නොවුඩ් තොණ්ඩමන් ක්‍රීඩාංගණයේදී. දේහය පිළිබඳ අවසන් කටයුතු සඳහා සෞඛ්‍ය උපදෙස් සහ නිර්ණායක වලට අනුව සීමිත පිරිසක් සහභාගී කර ගැනීමට අවමංගල්‍ය කමිටුව තීරණය කළා. ඒ මහතාගේ දේහය මේ වන විට හැඩන් කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇති අතර දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා වතුකරේ ජනතාව පැමිණෙමින් සිටිනවා. අවසන් කටයුතු සිදු කෙරෙන අද දින කොටගල හැටන් නොවුඩ් යන ප්‍රදේශවලට යුද හමුදාව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව දැඩි ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. පසුගිය 26 වෙනි දින හදිසි ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ලංකා කම්කරු කොංග්‍රසේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතා අභව ප්‍රාප්ත වූ අතර මිය යන විට ඒ මහතා 55 වන වියෙහි පසුබුණා. ගල්කිස්ස සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු ඊ රාත්‍රියේ අත්අඩංගුවටගෙන තිබෙනවා. පසුගිය 29 වන දින අලුයම ගල්කිස්ස පොලිස් වසමේ සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට වැගන්නාර් වර්ගයේ කාර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් T56 වර්ගයේ ගිනි අවි වලින් එම හෝටලයට වෙඩි තබා හෝටලයට දැඩි අලබහණි කර පලා ගොස් තිබුණා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධ්‍යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ රාත්‍රී 8ට පමණ එළුවිල පානදුර ප්‍රදේශයේදී එක් සැකකරුවෙකු අත්අඩංගුවටගෙන ගල්කිස්ස පොලිසිය වෙත බහර දී තිබෙනවා. අත්අඩංගුවට ගන්නා ලද සැකකරු 2018 මැයි මාස 24 වන දින දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන අතර ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව දැනට අපමත මුදාහැර සිටින පුද්ගලයෙක්.
වයස අවුරුදු 34ක් වූ සමුද්‍රාසන්න පාර අඟුලන මොරටුව ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරුගේ බහරේ තිබී ජංගම දුරකථනයක් සහ සිම් කාඩ් පතක් පොලිස් බහරයට ගෙන තිබෙනවා සැකකරු අද දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ගල්කිස්ස පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දෙවියට 50 වසරක් සපිරීම නිමිත්තෙන් පනස් වසරක නොනිවි මෙහෙවර නමින් විශේෂ වැඩසටහනක් සියත ටීවී ඔස්සේ අද පෙරවරුවේ සජීව ලෙස විකාශය කෙරුණා. එම වැඩසටහනට හිටපු මහ බැංකු අධිපති මෙන්ම වත්මන් අග්‍රාමාත්‍ය ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක අජිත් නිවාඩ් කප්‍රාල් මහතා සහ අග්‍රාමාත්‍ය හිටපු ලේකම් මෙන්ම වත්මන් අමාත්‍ය මණ්ඩල ලේකම් සිරිසේන අමරසේකර මහතා සහභාගී වුණා. මම මේ මම හිතන්නේ ඔය අවුරුදු 50 මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ චරිතය එතුමා ගැන අවබෝධයකින් හිටියා අවුරුදු 45ක් පමණ. ඒ කාලේ නම් අපි මිත්‍රයෝ ඉගෙන ගන්නවා. එතුමාට තිබුණා සහජ දක්ෂතාවයක් ඕනෑම ප්‍රශ්නයකට මූණ දෙන්න. ප්‍රශ්න වලින් පැනලා ගියේ නැති පුද්ගලෙක්. හැමදාම මොකක් හරි අලුත් දෙයක් සිදු වෙනවා. ඒ වට ඍජුව මූණ දෙන්න පුළුවන් චරිතයක්. ඒක හරි වැදගත්. මොකද බොහෝ දෙනෙක් හිතනවා අපි මේක ගැලවිලෙමු. අපි ගැලවෙමු. එතුමා එහෙම ගැලවෙන්නේ හිතපු පුද්ගලෙක් නෙමෙයි. දේශපාලකයෙක් වුණත් නායකයෙක් වුණත් තියෙන ඕනේ යම්කිසි ආකාරයකට සියලුම කරුණු මත පමණක් නෙමෙයි. කරුණු වලට ඔබට ගිය දේවල් තේරුම් ගැනීමට විශ්ලේෂණය කිරීමට ඉවක් තිබීමත් ඉතා වැදගත්. මම හිතන්නේ එතුමාට ඒ විදිහට අමුතුම ඉවක් තිබුණා. මම එතුමාත් එක්ක කිට්ටුවෙන් වට කටයුතු කරද්දි මට තේරුණා සමහර අවස්ථාවලදී එතුමා අපි කියන දේවල් වලට වඩා තාමත් ඉහළින් ඔබට ගිහිල්ලා කරුණු වටහා ගන්නට පුළුවන් වෙච්ච නායකයෙක්. 80 ගණන් වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදෙන්න ගිහිල්ලා නොයෙකුත් ගැටලු ඇති වෙලා ඒ වගේ වෙලා මේක සම්පූර්ණයෙන්ම නිකන් අක්‍රීය තත්වයක තිබිච්ච කාලයක තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා මේකට ජීවය දෙන්න උත්සාහ ගත්තේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත අවදිවීමේ ආරම්භය පටන් ගත්තේ පාගමනින්. ඒකට සම්පූර්ණ නායකත්වය දුන්නේ මෙතුමා. ඒක කවුරුත් රටේම කට්ටිය දන්නවා. අපි විරුද්ධ පක්ෂයක් තියනවා කියලා අපේ හැඟීමක්වත් තිබුණේ නැහැ ඒ වෙලාවේ. එතුමාගේ ආර්ථික දර්ශනය වගේ දේවල් බලපුවාම සමහරට අපි මේ හුඟක් දේවල් අපි කතා කරන්න යනකොට එතුමත් එක්ක අපි යන්නේ පොත්පත් තරව මේවා වාර්තාවල් කියවලා ඒකෙන් ගත්ත දැනුමත් එක්ක තමයි අපි ගිහිල්ලා කතා කරන්නේ. නමුත් අපි ඔක්කොම කියලා වුණාට පස්සේ එතුමා අපි නොහිතපු දෙයක් අහනවා. ඒක ඔය වත්මන් රජයට මෙරට පවතින සහල් මාෆියාව සඳහා නිසි විසඳුම් ලබා දීමට තවමත් නොහැකි වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසුවා. බන්දුන ගුණවර්ධන මහත්තයා ඉඳන් කියනවා හාල් මිල ඉහළ දැමීම පාරිභෝගිකයාට ජයග්‍රහණයලු. මම දන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියලා. බන්දුන මගේ මිත්‍රයා. නමුත් මට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියලා. හාල් මිල වැඩිවීම කොහොමද පාරිභෝගිකයාට ජයග්‍රහණයක් වෙන්නේ කියලා. ලොකුවට මෙතන කිව්වා කිසි ප්‍රශ්නයක් නැහැ. මාෆියා එක කුඩු කරනවා. මාස 9කට වී ගබඩාවල තියනවා. ඒ නිසා මේ මාෆියාව ඉස්සරහා මේ ආණ්ඩුව දන ගහන්නේ නැහැ කියලා කිව්වා. මිනිස්සු ඔක්කොම විශ්වාස කරා. අන්තිමට මොකද වුනේ? මාෆියා එක්ක හතර කාතේ වැටලා ඉන්නවා ආණ්ඩුව මාෆියා එක්ක ඉස්සරහා. හාල් මිල 98ට වැඩි කරේ මේ කොවිඩ් එකේ සම්බන්ධයක් කියලා කට්ටිය උත්සාහ කරනවා කියන්නේ එහෙම එකක් නෙමෙයි. ආණ්ඩුව 98ට හාල් මිල වැඩි කරේ දෙසැම්බර් මාසේ. දැන් මං අහන්නේ ගබඩාවල වී නැහැ කිව්වනේ. හැබැයි 98ට වැඩි වෙච්ච ගමන් අනේ අන්න අතුරුදහන් වෙච්ච හාල් වී ටික තියෙනවා. ඊට පස්සේ තව ටික දවසකින් ඒක 98 100 105 ඔය ගණන් වලට ආයි වෙන්නේ නැද්ද කියලා බලන්න. මෙරට ජනමාධ්‍ය වේදීන් සඳහා ඉදිරියේදී කඩිනමින් නිවාස ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. තලංගම ප්‍රදේශයේදී මාධ්‍යවිත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනමාධ්‍යවේදීන්ගේ නිවාස සංකීර්ණය වූ තලංගම පිහිටි රිචඩ් ද සොයිසා මාධ්‍ය කම්පණියේ නිරීක්ෂණ චාරිකාවකට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහභාගී වුණා. නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. අපේ රටේ සොයිසාල ජාතික මෙහෙවරක් ඉස්තර කරන ජනමාධ්‍යවේදීන් සඳහා වෙන් වෙච්ච රිචඩ් ද සොයිසා ජනමාධ්‍ය ගම්මානේ තමයි මේ අපි ඉන්නේ. පසුගිය කාල පරිච්ඡේදය තුල ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යවරේ ගම්මානේ බලන්න ඇවිල්ලා නැහැ. ඒ නිසා මේ අඩුපාඩු රාශියක් තියෙනවා. ඒ ටික ඉදිරි කාලය තුලදී සකස් කරලා දෙන්න අපි
බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී මේ ජනමාධ්‍ය වේදිකාවේ නිවාස ප්‍රශ්නෙට මම කල්පනා කරලා තියෙනවා මේ අයතාලෙස සකස් කරපු නිවාස තිබෙනවා රාජ්‍ය බලය වැරදි ලෙස පාවිච්චි කරලා තුට්ටු දෙකට ඉඩම් අරන් පුද්ගලික සමාගම් එක්ක පසුගිය රජයේ සමී මගෙමැතිවරණ කොට්ටාසෙත් එහෙම ගෙවල් 800ක් මහල් නිවාස විදියට ඉඳි කරලා තිබෙනවා. වැරදි ලෙස ඒ රාජ්‍ය ඉඩම් තමයි මේ පවර්ලා දීලා තියෙන්නේ. ඒවා පවර්ලා දීලා පුද්ගලික ජාවාරම් කරුවොත් එක්ක හවුල් වෙලා හදලා තියලා තියෙන එකක් පවරගෙන රජයේ විසින් ඒ ගෙවීමේ ක්‍රමය සකස් කරලා ජනමාධ්‍යවේදීන්ට ලබා දෙන්න පුළුවන්ද කියන එක පිළිබඳ මම සලකා බලාගෙන යනවා. ඉදිරි මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියත වශයෙන් ජයග්‍රහණය කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසනවා. ඒ බදුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂයට අද තියෙන ප්‍රධානම කාරණේ වෙලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිත්වය නැවත වතාවක් අගමැති තනතුරට පත් කරලා එක්සත් ජාතික පක්ෂයේ දැනට ඔවුන් විසින් පත් කරගෙන තියෙන තනතුරු ටික ආරක්ෂා කරගන්න අපි අහනවා බිම් මට්ටමේ එක්සත් ජාතික පාක්ෂිකෝ එක්සත් ජාතික පක්ෂය අතහැරලා නැහැ අපි වගේම අපිත් එක්සත් ජාතික පක්ෂය තාමත් අපි එක්සත් ජාතික පක්ෂෙන් කිසි විටක කිසි මොහොතවත් ඔය මේ බොරු දේවල් තුලින් නිරපන්න කිසිම විදියක් නැහැ කියන කාරණේ අපි මහලේකම්වරයාට අපි කියනවා බය නැතුව සර් එක්සත් ජාතික शक्ति संपन्न මෙම පුවත් ඇතුළු තවත් දේශ විදේශ ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.sethanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි අලු හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.